ක්‍රීඩා පිටියේ අපේ වසා ඇති ඔපය ඉවත් කොට සත්‍ය දකිමු අයිබුවන් මම වලිවීර අද දින විශේෂ දෙයක් මම අද කරන්නේ අනාවැකියක් තව මොහොතකින් තව සුළු වේලාවකින් ක්‍රීඩා අමාත්‍යාංශයේදී ආරම්භ වෙනවා අභියාචනයක් විභාගෙilla එින්ද අපි අතීතේ යමු දැන් අපි හැමතිස්සෙම මතක් කරගමු ජාතික යවුන් කණ්ඩායම දකුණු කොරියාවේ නෙට්බෝල් තරගාවලට සහභාගී වෙලා බීමත්ව සිටියා කියලා චෝදනාවක් එල්ලලා තිබුණානේ දැන් මේ චෝදනාව ශ්‍රී ලංකා දැල්පතු සංගමයෙන් පරීක්ෂණයක් කරලා අපිට ලැබෙන ආරංචිය අනුව වැරදිකාරයව කරලා ඒ චෝදනාවට ලක් වෙච්ච ක්‍රීඩිකාවන්ට වසරක තරඟ තහනමක් නිර්දේශ කරලා අමාත්‍යාංශයට බාර දීලා තිබුණා. දැන් ඒකට විරුද්ධව මේ චෝදනාවට ලක් වෙච්ච ළමයි අභියාචනයක් ඉදිරිපත් කරලා තිනවා අභියාචනා කමිටුවට. දැන් මේකේ තමයි අද තව පොහොතකින් විභාග වෙන්නේ. ඒකට මම දන්න තරමින් මේ විනය පරීක්ෂණයේ මේ නෙට්බෝල් සංගමයේ විනය පරීක්ෂණයට සහභාගී වෙච්ච ලානි රේණුකා මාත්මිය, එතකොට ලේකම්තුමිය, වජිරා පුෂ්මකාන්ත තසංචාරයේ කළමනාකාරීතුමිය සහභාගී වෙනවා. හැබැයි අපිට ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුළෙන් ලැබෙන දූෂමාන ආරංචිය අනුව අර ක්‍රීඩා අමාත්‍යතුමා නිතරම කියනවා වගේ හොරු බලවත් මේකේ ප්‍රතිඵලය අන්න එහෙම වෙයි කියලා මම හිතනවා. ඌ ඇත්තෙන්ම බලවත්නේ හොරු. දැන් පාසල් ළමයි ගිහිල්ලා බීමතින් හැසිරුණා නම් නාඩගම් කාමරය ඇතුළේ නාඩගම් නැටුවා නම් ඒව වැරදිනේ. වීඩියෝ කරපු සාක්ෂි සටහන් තියෙනවා. ලු අපි දන්නේ අපි දැකලා නැහැ. නමුත් ලොකු යටින් උත්සාහයක් යෙදෙනවා නීතිය පැත්තෙන් මේ ළමයි නිදාස් කරගන්න. දැන් මට මෙහෙම දේකුත් මේ පරීක්ෂණයේ යන අතරේදී ඒ ළමෙන්ගේ තාත්තා කෙනෙක් කිව්වා කියලා තරම් තුන මේ ලොකු ඉස්කෝලේක කොළඹහට ඉස්කෝලේක ළමයි දෙන්නෙක්ගේ මේ තාත්තා මෙයාත් වැඩ කරන්නේ ඉහෙලම කම්පැනි එකේ ඉස්සස්ම නිලධාරියෙක්. එයා මේ ඇවිල්ලා කියලා තිනවලු මේ අපේ ළමයි මිනි මැරුවද ඕගේ ඕක මහදයක්ද ඕක ඔන්න ඔහම බොහොම සෑල්ලුවෙන් මේ තමයි මේක ඒගොල්ලෝ අරන් තියෙන්නේ. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ගෙවල් වල ඔහම ඇති. ඉතින් ඒවා මේ 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 රටක් නියෝජනය කරන වෙලාවේ පාසල් ළමයින්ට ඒ රට නියෝජනය කරනට ඒවා අදාළ නැහැ. ඒක පියා දැනගන්න ඕන. ඒවා gederiti කරගන්න. ඒකම නැහැ. එහෙම නම් ඉතින් ගණිකාවන්ටත් යන්න පුළුවන්. රට ඒක ඕගේ තහනම් නීති නැත්තම් පුළුවන්නේ. ඉල්ල ඒ හොඳ දාස් දාලේනවා. නමුත් එකක් මතක තියාගන්න. පන්සල්ට යනකොට වෙනයි. හයිද බෝල්රූම් ඩාන්ස් එකකට යනකොට නයිට් ක්ලබ් එකකට යනකොට වෙනයි. ඒ ඒ දෙවිදිහට දෙවි තැන් දෙකට යන්න ඕනේ. මේ නයිට් ක්ලබ් එකකට යන විදිහෙම මේ පන්සලට ගිහිල්ලා හරියන්නේ නැහැ නේ. ඒකේ තාත්තල දැනගන්න ඕනේ. තාත්තල හොමනම් දුවල කොහොමද කියලා අපිට හිතා ගන්න පුළුවන්. දැන් ඔය චෝදනාව කරපු ඔය මේ ඔය ප්‍රශ්න කරපු තාත්තා. ඒ ප්‍රශ්න කරා කියන්නේ මේ අපේ ළමයි මිනි මැරුවද කියලා අහපු තාත්තා සේවය කරන්නේ ට්‍රැවල් ඒජන්සි එක. ඉහළ තනතුරක් දරන්නේ. දැන් ওই ප්‍රශ්න ඔහොම අහනට වඩා හොඳයි. ඔය වගේ බාල නටන්න දුවලට ඕනකම තිබුණා නම් තාත්තට පුළුවන් ටිකට් එකක් දීලා ඕන නටකට යවන්න. නටල වරින් දුවේ කියලා. ඒක නරක දේට වඩා. අලුතෙන් ආරංචි වෙන පුවත තමයි ඔය චෝදනාවට ලක් කළ ඉන්න යුදහමුදාවේ පීඩිකාව දැන් ප්‍රචාරයක් කරනවා එයා අස් වෙනවා කියලා. අස් වුණා කියලා අස් වෙනවා කියලා ප්‍රචාරයක් කරනවා. ඉතින් මේක අපිට ලැබෙන්නේ නම් යුදහමුදාවෙන් අස් කරලා කියලා. ඉතින් අපි වැඩිපුර විශ්වාස කරන්නේ ඔය අස් කරලා කියන එක. මොකද යුදහමුදාව කියන්නේ බොහොම විනය සැලකිල්ලට ගන්න ආයතනයක් නිසා. දැන් මම හොරු බලවත් කියන්නේ මේ හොරුන්ට පුළුවන් නීති ඕන හැටියට නවා ගන්න. එතකොට සමාජ දැන් ඇත්තටම මේ මේ බීමත්ව හැසිරුමේවා නාඩගම් නටපු ඔක්කොමල වීඩියෝ ක්ලිප් තිබුණත් ඒවත් තහනම් කියන නීතියක් නැත්තම් එහෙම ගිවිසුම් වලට ගිහිල්ලා නැත්තම් මේ නීතිය පැත්තෙන් ඒගොල්ලෝ නිදහස් වෙයි. හැබැයි ඒක හරි විහිළුවක්. මේ ගිහිල්ලා තියෙන්නේ ලොකු තරුණයෝ නෙමෙයි. මේ පාසල් දරුවෝ ගිහිල්ලා තියෙන්නේ. ඒකට පාසල් දරුවන්ට බීමතින් ඇසිරෙන්න පුළුවන්ද? ඒක මේ වගන්ති දාන්න ඕන නෑනේ. බීමතින් ඇසිරෙන්න බෑ. අනාචාරය ඇසිරෙන්න බෑ. හොරකම් කරන්න බෑ. මේවා හැම එකම මේ කියලා දෙන්න ඕනේ නෑ ළමයි. පාසල් ළමයින්ට දන්නේ නැද්ද? ඒවා බෞද්ධ ළමයි නම් පන්සිල් ගන්නවා. දැන් ඔහොම බැලුවම දසසිල් අරගෙන යවන්න වෙන්නේ. එච්චර වැරදි කළා කියද්දි නිදහස් වෙනවනම්. ඒකයි මම කියන්නේ මේක හොරු බලවද්ද දන්නේ නැහැ. අපි ඒ ගැන මේ මේ තවත් සැක කරන හේතුවක් තමයි දැන් සංගමයෙන් කරලා තියෙන මේ මේ නිර්දේශ පිළිබඳ අභියාචනයක් විභාග කරනවා නම් කරන්න ඕන. මම නම් හිතන්නේ ශ්‍රී ලංකා දැල්පන්දු සංගමේ සභාපතිතුමියත් ආවට පස්සේ යාවත් සහභාගී කරගෙන මේ හදිස්සියෙම සභාපතිතුමියත් ලංකාවේ නැති වෙලාවේ මේක මේ යන සෙල්ලම ගැන කාටද සැක නැති? ඒ සැකේ අපේ හිතේ තියෙනවා. එහෙම වුණොත් ක්‍රීඩා අමාත්‍යාංශම දෙන්නේ නරක පූර්වාදර්ශයක්. හරිද?
ඕනම වරදක් කරලා නීති යටින් රිංගල යන්න පුළුවන් නම් බෑන්තු වරදි කරපල්ලා කියන එක තමයි කියන්නේ. මේ අපිට ලැබෙන ආරංචිය අනුව මේ මේ ළමයි කියලා තින්නේ ඒගොල්ලෝ ගෙවල් වලක් කරන දේවල් වූ. හොඳ සෝ හොඳ වැඩේ මේ ගෙවල් වල කරන්නේ මේ ජාතික තරගාවලියකට ජාතික කණ්ඩායම නියෝජනය කරමින් අන්තර්ජාතික තරගාවලියට සහභාගී වෙන ළමයි ගෙදරේව කරන්න ගියොත් මෙතන කොහොමද තියෙයිද? දැන් ඒ දෙන්නේ තුන් දෙනෙකුට ඔය ගෙදර පුරු ගෙදර ඔය ළමයින්ට පුරුදු වෙලා තිබුණාට අනිත් ළමයි ඔක්කොටම ඒක පුරුදුද? ඒ ළමයින්ට ලෙඩේ බෝ කරනවනේ ඕක. ඉතින් මේකට මම නම් කියන්නේ වසරක තරග තහනමක් පනවලා තියෙනවා නම් දැල්බන් සංගමෙන් ඒක ක්‍රියාත්මක විය යුතුයි. දඬුවම් වින්දොත් තමයි වැරදි අඩු වෙන්නේ. දැන් මෙහෙම වැරදි කරලා රූප සහිත සාක්ෂි තියෙද්දි මේගොල්ලන්ට නිදහස ලැබෙනවා නම් ඉතින් ඊට වඩා හොඳයි. ඕවා මුකුත් නොකිය ඉන්නේ. ඕවා ඕනේ නෑ. පරීක්ෂණ තියන්නත් එපා. හොරුන්ට හොරකම් කරන් දෙන්න නරක විදිහට හැසිරෙන්න නරක විදිහට හැසිරෙන්න දෙන්න. හමුදාවට බාර දෙලා තියෙනවා. හැමතැනම බාර දෙලා තියෙනවා. එහෙමයි මේ මේ පරීක්ෂණය කරලා තියෙන්නේ. එහෙම තියෙද්දිත් මේගොල්ලෝ නිදාස් වෙනවා නම් ඉතින් මේගොල්ලෝ බීලා නැහැ. වතුර බීලා තින්නේ බෝතල් වල දාගෙන. අපිට කියන්න තියෙන්නේ එච්චරයි. නැත්තම් අනාගතෙදි කියයි ඔහොම බිගුවෙන් පස්සේ ඔකල කොහොමද ඒක මත්පැන් කියන්නේ? බෝතලයක් තිබුණ පරිදි මත්පැන් පිරෙන්න පුළුවන්ද? ඒකේ වතුර තිබුණේ. ඒකේ තේ කහට තිබුණොත් කිව්වොත් ඒවත් පිළිගන්නේ නැවෙයි. නීතියට පුළුවන් එහෙම. නීතියෙන් හද නීතිය නවනවා කියන්නේ ඕවට. හරිද? එතකොට රස පරීක්ෂකවරු දාලා ඒව බීලා බලලා බැලුම් පුම්බල තමයි ඔය හොයාගන්න වෙන්නේ. මේක තමයි ක්‍රීඩාවේ විනාශය. දැන් මේ වරද කරලා ළමයි දැනගන්න ඕන හැදෙන්න ඕන තමන්මයි කියලා. නීතියට මුවා වෙලා වරදෙන් බේරිලා අපි නිදාස් කියලා ජොලි කරලා වැඩක් නැහැ. තමන් හැදෙන්න ඕන රට හැදෙන්න. එහෙම බැරි නම් ඔය ද්‍රෝගිය ඔහොම නැටුවත් රට වලපල්ලට යයි. ඔය දකුණු කොරියානු සංචාරයේට ඔය යවුන් කණ්ඩායම සූදානම් කරන වෙලාවේ ඉඳන්ම අපි තදින්ම විවේචනය කරා ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ නිලධාරීන් කලමනාකාරයන් තේරින් කමිසු සභාපතිවරයන් සියලු දෙනාම අනුකම්පා විරහිතව අපි දෝෂාරෝපණය ලක්ට ලක් කරා. මේ අවස්ථාවේ අපි දැන් දෝෂාරෝපණය ලක් කරනවා මෙතන සිද්ධ වෙන දේවල් වලට. දැන් සිද්ධ වෙන දේවල් වලට අපිට අපේ හැටි මෙච්චරයි. කවුද වරද කරලා තියෙන්නේ? එයා අපිට කවුද කියලාවත් අදාළ නැහැ. එයාගේ තනතුර අදාළත් නැහැ. එමුකුත් නැහැ. අපි අපේ විවේචනය නිර්දය ලෙස ඉදිරිපත් කරන. දැන් අපි කාටත් මතක ඇති හොඳටම ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහත්මයා මේක ආරංචි වුණාම මාධ්‍ය ඉස්සරහා කිව්ව එකක් තමයි මේ චෝදනාවට දෙන්න ඕන උපරිම දඩේම දඩුවම ලයිෆ් බෑන්ලයක් කියලා. හයිද? දැන් ඒවයින් ඒව ලයිෆ් බෑන් අඩුවෙලා ගිහිල්ලා කිසිම දඩුවමක් නැති වුණොතින් ක්‍රීඩා ඇමතුමාගේ නම කැත වෙන්නත් ඉඩ තියෙනවා කියලා ක්‍රීඩා ඇමතුමාට මතක් කරන්නත් කැමතියි. ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේදී අපි වංචාවක් වුණා කියලා ලිව්වා. ලිව්වේ අපි ගුවන් ප්‍රවේශත්ව නියෝජිත ආයතන සමාගම් තුනකින් මේ කොටේෂන් කැඳවලා එක වැඩිම එක්කිනා මේ ආයතනයට දුන්නා කියලා. මේකද අපි සඳහන් කරා හේමාස් ට්‍රැවල්ස් කියලා. මේ හේමාස් ට්‍රැවල්ස් කියන ගුවන් ප්‍රවේශ පත්‍ර ආයතනයත් සමග තමයි මේ ක්‍රීඩා මාත්‍යන් සිනිලධාරීන් මේ වංචාව කරලා තියෙන්නේ කියලා. මේ ගැන මේ අපේ මේ ප්‍රවෘත්ති දැකපු හේමාස් හෝල්ඩිංස් PLC කියන සමාගම අපිට ලිපියක් එවලා තිනවා. හේමාස් ට්‍රැවල්ස් කියන ආයතනය දැන් අපේ ආයතනය එකක් නෙමෙයි. අපි ඒක මීට වසර දෙකකට ඉස්සෙල්ලා විකුණලා දැම්මා. ඒ නිසා හේමාස් ට්‍රැවල්ස් කියලා නෙමෙයි ඒක දැන් වෙන නමක් පාවිච්චි කරන්නේ. මේක නිදහස් කරලා දෙන්න හේමාස් හෝල්ඩිංස් PLC නෙමෙයි මේ වරද කරලා තින්නේ කියලා. අපි ඒක පිළිගන්නවා. අපිත් පිළිගන්නවා හේමාස් හෝල්ඩිං PLC කියන ආයතනය මේ චෝදනාවට වැරදිකරුවෝ නෙමෙයි.